හැලා යාලුවනේ ඉතින් කොහමද අයලට හැමම හඳිනිනවා කියලා මම හිතනවා ඉතින් හැමදාම වගේ අදත් තවත් ලස්සන බ්ලොග් එකක් ගෙන තියෙන්නේ ඉතින් මගේ අනිත් වීඩියෝස් වලට වගේම මේ බ්ලොග් එකටත් ඔයාලා ගොඩාක් කැමතියි කියලා මම හිතනවා ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න ඒත් එක්කම bell icon එකත් click කරන්න එතකොට තමයි මම දාන අලුත් වීඩියෝස් වල notification select වෙන්නේ ඉතින් එහෙමනම් එන්න අද මම ගෙන තියෙන ගොඩාක් ලස්සනම ලස්සන බ්ලොග් එක බලමු අපි मगे जीवित हेम दवसम तवत लसन उदयसन वेलावकमा मगे दवस पटंग इधा दवस अफे उदय के मेकट अफे पोल रोटी हदागत पोल रोटी वोट हरियाम कुरल माल हदकू तम हदल इतम मन टक टाला पोल संपल हदागत इतनी यदा उदय के मेक अरगत्ते मिन्न मेट उदय के मेक अरगत पस यदा मगे दवस गोडा क्लासन दवसकना इतनी लसन दवस कोहमद गत कर अनिवार्य में वीडियो का स्क्रिप्ट करने तो अंतिम में मैंने कम बलाने ඉතින් එදා දවසේ උදේ වරුවේ හස්බන්ඩ් 10:10 හමාරෙ වෙද්දිම ගෙදරට ආවා. ඉතින් එතනින් පස්සේ ආයේ එයාට මොකුත් වැඩක් නැහැ කියලා කිව්වේ. ඉතින් එයා ගෙදර ආවට පස්සේ එයාත් උදේ කෑමක අරගත්තා. උදේ කෑමක කෑවට පස්සේ අපි බබාව එක්කගෙන ස්කෝලේ ගාව තියෙන පාක් එකට ගියා. ඉතින් එතනට සෙල්ලම් කරන්න එක්කගෙන ගියොත් එහෙම එයා පොඩක් මොනවා හරි කනවා. ගෙදර හිටියොත් නම් ඉතින් මොකුත් නකන්නේ නැහැ. ගොඩාක් අමාරුවෙන් තමයි කෑම කවන්න ඕනේ. ඒ වුණාට මෙතනට ගියොත් हस्बैंड निवाड़ दवस की मत शाब पट गोटाक मुसाजुम दवस इन दवस गेत इन्होने कोहे हरी तीन गमी वटी एक्गनवा नितंग गमी पीट हरी कोहे हरी एक्गनवा इतनी यदा दवस तुदे वरवे अभी गमी वटे पोदीतमेंदे मेल हतर दिनामा माल वेलने इसलना मम्मी तीन यदिना मम फोन गिदर तीरता गेटे इला माल वेलने विद्य दकीन कुट मार मसवा बलागन इन आसाई इतनी मंग इकमेंट मैं हस्बैंड गिदन एक्गनी आय फोन अरगने वि इला मालूम वीडियो स्टील शूट कर इला मे विधेट मालूट मत दासवा मालटी का कल एनकेला मत कल के हस्बंड आप आम या पुटक मावर विलवा इतने बेमेम या कीदे मं कल तेरगे मगे आरम मंग इतनी नवता
ඒ කාලේ ඉඳලා අද වෙනකන් හැමෝම වගේ කැමතියි තමන්ගේ ඔෆිස් එකේ ඉන්න හැමෝම එහෙමත් නැත්නම් තමන්ගේ ක්‍රිකට් ටීම් එකේ තමන්ගේ ෆුට්බෝල් ටීම් එකේ ඉන්න හැමෝම වගේ එකම වගේ ටී-ෂර්ට්ස් අඳින්න ඒ වගේම එකම වගේ ජර්සිස් අඳින්න ඉතින් ඒකේ එයාලගේ නම එයාලගේ ටීම් එකේ නමත් දාගන්න හැමෝම වගේ අහසයි ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ කම්පැනි එකට එහෙමත් නැත්නම් ඔයාලගේ ක්‍රිකට් ටීම් එකට ඔයාලා ආස කරන විදිහට ඔයාලගේ ටීම් එකේ නම දාලා එහෙමත් නැත්නම් ඔයාලගේ ලෝගෝ එක දාලා අපිට කියලා ලස්සන ටී-ෂර්ට්ස් මේ වගේ නිර්මාණ කරගන්න. ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඔයාලටත් පුළුවන් අඩුම මුදලකින් සති දෙකක් වගේ කාලයක තුල ඔයාලගේ ටී-ෂර්ට්ස් ඔයාලගේ අතටම ලබා ගන්න. ඉතින් ඔයාලටත් මේ වගේ ටී-ෂර්ට්ස් ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඉතින් දැන් තමයි පටන් ගන්නේ මගේ මාත ෆ්ලොග් එකේ ලස්සන කොටස් ටික. ඉතින් බලමු ඒ මොනවද කියලා. ඉතින් එදා මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තිබ්බා මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් මාව නුවරේ ඉඳලා බලන්න ආවා කියලා. ඉතින් එදා දවසේ එයා අපේ ගෙදර ආවට පස්සේ ආවට පුළුවන් විදිහට එයාට සලකලා යවුවට මට පොඩ්ඩක් හිතට අඩුපාඩුවක් දැනුණා. එයා තවත් ටික ටික දේවල් ඉල්ලුවට මට ඒක හොයාගන්නට බැලුණා. ඒ කියන්නේ මේ වෙලාවේ හැටියට මට හොයාගන්න ගොඩාක් අමාරු වුණා. ඉතින් මං කිව්වා ආයෙත් ඒ වෙත්තට ආවත් එහෙම නැත්නම් ආයෙත් එයා අපේ ගෙවල් පෙත්තට ආවත් එහෙම මං ඒ ටික හොයලා දෙන්න කියලා. ඉතින් මං හිතුවේවත් නැති විදිහට ගොඩාක් ඉක්මනටම ඒ දවස මට උදා වුණා. ඉතින් එදා දවසේ හවස වෙලාවේ හස්බන්ඩ් ඒ පැත්තට යනවා කියලා. එයාගේ ක්ලයින්ට් කෙනෙක්ව මීට් වෙන්න. ඉතින් මට හිතුණා මගේ සබ්ස්ක්‍රයිබර් මං ගාව අහපු දේවල් වලින් ටිකක් හොයලා එයාට යවමු කියලා. ඉතින් මං හස්බන්ඩ් ගාව ඇහුවට පස්සේ එයා කිව්වා හොයලා දෙන්න මං ගිහින් දෙන්නම් කියලා. ඉතින් මං ටක් ටක් ගාලා එයා අහපු පළා ටික හොයාගත්තා. එයා මං ගාව එදා දවසේ අහලා තිබ්බ තැකල ටික මේ දවස් ටිකේම ගොඩාක් අවසර නිසා හැමතැනම වගේ තෙල් කල ටුක්කෝම ටික මෙරිලා. ඉතින් මාම ගාව එහුවට පස්සේ මාම තමයි කිව්වේ ඉස්කෝලේ ගාව ටිකක් තිබ්බ කියලා. ඉතින් මං එතනට දුවගෙන ගිහිල්ලා එතනින් තෙල් කල ටිකකුත් කඩාගත්තා. ඒත් එක්කම අගුණ කල ටිකකුත් කඩාගත්තා. ඊට පස්සේ නැන්දලාගේ ගෙදර ගහේ තිබ්බ මුරුංග ටිකකුත් කඩාගෙන තවත් දෙයක් යට යවුවා. ඒ තමයි එයා ඉස්සෙල්ල මං ගාව අහලා තිබ්බ ගොරකතකාලියට ටිකක්. ඉතින් මං ඒක පොස්ට් එකෙන් යවුවට එයාට ඒක හරියටම ලැබිලා නැහැ. ඒ කියන්නේ පොඩක් ඩැමේජ් වෙලා. ඉතින් මං පළවෙනි වතාවට පොස්ට් එකෙන් ඒ වගේ දෙයක් යවපු නිසා වෙන්නදී මට හරියට ඒක පෙක් කරගන්න බැරි වුණා. ඉතින් මේ සැරේ අම ගොරකතකාලි පෙළ ටිකක් තමානේ දාලා තිබ්බා. ඉතින් ඒකෙන් පෙළ ටිකකුත් මං ගලවලා එයාට යවුවා. තව ලුණු දෙහි එක අපේ ගෙදර එදා දහල් වේලාවට හදලා තිබ්බ රසම රස කරියෙක් වෙත් එයාට මං ටිකක් දාලා යවුවා. ඉතින් මම මේ ටික ලේසි කරුවට පස්සේ මගේ හිතට තවත් ගොඩාක් අඩුපාඩුවක් දැනුණා. ඉතින් මට තවත් මොනව හරි යට යවන්න තිබ්බනම් කියලා හිතුණා. ඊට පස්සේ තමයි අම්මා මතක් කළේ මේ සෙට් එක ගැන. මේක අපේ අම්මා පිටරටින් ගෙනාපු එකක්. මේකට දැනට අවුරුදු 24ක් 25ක් වගේ කාලයක් ඇති. ඉතින් අපේ මුස්ලිම් ගෙවල් වල මේ වගේ පින්තූර තියෙනව මොකුත්ම තියන්න බැරි නිසා ඒ කියන්නේ මේ වගේ animals ලාගේ හැමතැනම නැත්නම් birds ලාගේ ඒ වගේ පින්තූර මොකුත්ම අපේ ගෙවල් වල තියන්න බැරි නිසා මං මේක හරියට පරිස්සම් කරලා තියාගත්තා කබඩේක ඇතුළේ දාගෙන. ඉතින් කාට හරි දැනෙන්න දෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි මේක මෙච්චර කල් පරිස්සම් කරගත්තේ. ඉතින් අවුරුදු 24ක් 25ක් වගේ කාලයක් මායි අම්මයි ලස්සනට පරිස්සම් කරලා තියාගත්තේ දෙයක් මේ වගේ ලස්සන හදවතක් තියෙන කෙනෙක්ට ලැබෙනවා කියලා හිතනකොට මගේ හිතට ගොඩාක්ම සතුටුයි. ඉතින් හස්බන්ඩ්ටත් ගොඩාක්ම පරක්කු වෙලා හස්බන්ඩ් ගියේ අපේ අක්කගේ පුතත් එක්ක. ඉතින් එයාත් අපේ ගේ ගාවට මේවිල්ලා. ඉතින් මං ටක් ටක් ගාලා ඔක්කොම ටික පෙක් කරගත්තා. ඉතින් එදා දවසේ හවස වෙලාවේ මම පිට්සා ටිකක් හදාගත්තා. මේ සැරේ නම් පිට්සා හදාගන්නේ ගොඩාක්ම වෙනස් විදිහකින්. ඒ තමයි කන්වෙක්ෂන් ඔවන් එකේ. ඉතින් මෙච්චර කල් කන්වෙක්ෂන් එක අවගත්තට පස්සේ අපි එක සැරයක්වත් ඒකේ මොකුත්ම හදලා නැහැ. ඉතින් පළවෙනි වතාවට මට හිතුණා ඒකේ පිට්සා එකක් හදවෑම කියලා.
ඉතින් එදා දවසේ මම පිට්සා තුනක් වගේ හදාගත්තා. ඉස්සෙල්ලාම හදපු දෙකම මම අවන් එකේ දාගත්තා. ඊට පස්සේ අන්තිම එක තමයි මම කන්වෙක්ෂන් අවන් එකේ දාලා බලුවේ. ඉතින් කන්වෙක්ෂන් අවන් එකේ ලක්ෂණට පිට්සා එක හදලා එනවද කියලා බලමු අපි. ඉතින් මම පිට්සා එක කොහොමද හදාගන්නේ කියලා වෙනම ගොඩක්ම රෙසිපිස් දාලා තියෙනවා. ඉතින් ඒක ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. චෙක් කරගන්න. මම හැමදාම පිට්සා හදන්න වයිට් සෝස් ටිකක් තමයි හදාගන්නේ. ඉතින් ඒකත් කොහොමද හදාගන්නේ කියලා හරි විස්තරම දාලා තියෙනවා. ඉතින් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන, චෙක් කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා කන්වෙක්ෂන් අවන් එකේ ඔයිල් නැතුව, ඒ කියන්නේ තෙල් නැතුව හැම දෙයක්ම වගේ බෙද ගන්න පුළුවන් කියලා. ඒ වගේම බිත්තර වුණත් හැම ගන්න පුළුවන් කියලා. ඒ වුණාට අපි අරගත්තට කවදාවත් මේක යූස් කරලම නැහැ. ඉතින් මේකේ යූසර් මැනුවල් එකේ දාලා තියෙනවා පිට්සා එකට කොච්චර ප්‍රමාණයක් ටෙම්පරේචර් එක තියන්න ඕනද, ඒ වගේම ටයිම් එක කොච්චර ප්‍රමාණයක් තියන්න ඕනද, ඒ වගේම මීට් වලට, ෆිෂ් වලට ඒ ටික ඔක්කොම හරි විස්තරව දාලා තියෙනවා. ඉතින් පිට්සා වලට එයාලා දාලා තිබ්බේ සෙල්සියස් අංශ 200කින් විනාඩි 10ක් වගේ වෙලාවක් බේක් කරගන්න ඕන කියලා. ඉතින් මම ඒ විදිහටම මම හදාගත්ත පිට්සා එක ප්ලේස් කරලා ටෙම්පරේචර් එක, ටයිම් එකත් ඒ විදිහටම සෙට් කරලා තියාගත්තා. ඉතින් ඒ විදිහට සෙට් කරලා තියාගෙන ළඟමයි හිටියේ. පොඩ්ඩක් බය එහාට මෙහාට වෙන්නේ. ඉතින් එතනටම වෙලා ඉඳලා පොඩ්ඩක් එතන තියෙන වැඩ ටිකත් කරගෙන ඒ දිහාම බලාගෙන හිටියා. ඉතින් හරියටම විනාඩි 10ක් වගේ වේලාවකින් පස්සේ ටයිමර් එකත් ඔෆ් වුණා. ඉතින් අපි චෙක් කරලා බලමු පිට්සා එක හොඳට බේක් වෙලා තියෙනවද කියලා. ඉතින් අවන් එකේ දාලා බේක් කරනවට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට තමයි මේක බේක් වෙලා තිබ්බේ. ඒ වුණාට පිට්සා ඩෝ එක හරි ගානට බේක් වෙලා තිබ්බා. ඒ කියන්නේ පිට්සා ඩෝ එක, අපි තුනී කරගත්ත පිට්සා ඩෝ එක ගොඩක්ම බේක් වෙන්නේ නැතුව ගොඩක් සොෆ්ට් එකට බේක් වෙලා තිබ්බා. ඉතින් එදා දවසේ පිට්සා එකට දාන්න කියලා අරගෙන ආපු සොසේජස් දෙතුනක තිතර වෙලා තිබ්බා. ඉතින් තිබ්බ වෙඩෙත් එක්කම ශ්‍රද්ධා බබට තේකින් දෙතුනක් වගේ අරගෙන මම ෆ්‍රයි කරලා දුන්නා. සාමාන්‍යයෙන් අපේ ගෙදර නම් අපේ ශ්‍රද්ධා බබට හරියටම හවස වෙලාවේ 4:30 වෙද්දී මිදුලට බහින්න ඕනේ. අපි ආවත් නැතත් එයාට එළියට යන්නම ඕනේ. එළියට වෙලා එයා ගොඩාක් සෙල්ලම් කරනවා. ඉතින් ඒ වෙලාවේදී අපිටත් පුරුදු වෙලා එයාත් එක්කම එළියට ඉන්න. ඉතින් මායි අම්මයි ඒ වෙලාවේදී එළියට වෙලා පොඩ්ඩක් අයියක් ගහ ගහ එයා සෙල්ලම් කරනවා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එදා දවසේ මගේ හස්බන්ඩ් ඔය අක්කගේ පුතයි මගේ සබ්ස්ක්‍රයිබර් හමු වෙලා මම එයා වෙනුවෙන් යවපු දේවල් ටිකකුත් එයාට බාර දීලා ගෙදර එනකොට එයා අපිට ගොඩාක්ම වටිනා තේකක් එවලා තිබ්බා. ඒ තේක නම් ඉතින් මට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන, මං ගොඩාක්ම ආසම කරන තේකක්. ඉතින් ඒක තේක මොනවද කියලා මගේ අනිත් බ්ලොග් එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකන් ගිහින් එන්න. සුබ දවසක්.